පාසල් දරුවන් සපත්තු දාන්න ලීසින් ක්‍රමයට. ගෙවන්න බැරි වුණාම කඩකාරයෝ මගදී සපත්තු ගලව ගන්නවා. කඩේකට ගොස් බනිස් ගෙඩියක් කාලා තේ එකක් බොන්න ඉඩමක් උකස් කිරීමට සිදු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. එවැනි තත්ත්වයකට රට පත්කළ හොරුන්ට මිස අන් කිසිවෙකුට මෙරටේ ජීවත් වීමට නොහැකි බවද ලේකම්වරයා සඳහන් කළේය. දැන් චූනුත් නැහැ පානුත් නැහැ හොඳේ. ඒ තරම් මිල වැඩි වෙලා තියෙන්නේ. දැන් කොත්තු ගහනවද? දැන් ඒ සද්දේ නැහැ. කොත්තු වද වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ඒ කාලේ කිව්ව කොත්තු කන්න එපා කෑවොත් අපි වද වෙනවා කියලා. දැන් අපි යන්තම් ඉන්නව කොත්තු වදයි. මේ කර්මාන්තයේ වැටි වැටි යන්නේ. ඒ වගේම දැන් සපත්තු කඩවල ගෙවීමේ ක්‍රමයට සපත්තු දෙනවලු. සපත්තු කුට්ටමක් ලීස් කරලා අරගෙන දාගෙන යනවා. වාරික ගෙවා ගන්න බැරි වුණාම කඩේ අයිතිකාරයා මගදී සපත්තු කුට්ටම ගලවගෙන යනවා. ඒ නිසා හොරා කාපු එවුන්ට ඇරෙන්න වෙන කාටවත් මේකේ ජීවත් වෙන්න බෑ. ඉස්සර අක්කරයක ගොයම් කපන්න මැෂින් එකට රුපියල් 7000යි. දැන් 25000ට වැඩි. ඒ නිසා අපිට අමාරුයි. දැන් පොහොර මිටියක් 40000ක් වෙනවා. මෙහෙම ගියාම අපේ බිම් මට්ටමේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. පහුගිය දවස්වල බේකරි හිමියන්ගේ සංගමයේ කියනවා ලංකාවේ මේ වන විට බේකරි 3500ක් වහලා කියලා. ඒ වගේ මාපන ශාලා දසදහසක් වහලා. ඒ නිසා මේ අර්බුදය සරල නැහැ. දැන් අපි හැමෝම එදිනෙදා ජීවිතේ භුක්ති විඳින දේවල් කප්පාදු කරගෙන තියෙන්නේ. කිරිපිටි බොන්නේ නැහැ, ලයිට් බිල වැඩි නිසා බල්බ් අඩු කරලා තියෙන්නේ, කන බොනේ කඩු කළා, රැකියා කරන කාන්තාවන් ඉස්සර පඩි ගත්ත ගමන් නැදුම් ගන්නවා. හැබැයි දැන් එහෙම ගන්න බෑ. වෙන ගණන් ඒවා.